ශ්‍රී ලංකන් වගේ රාජ්‍ය ව්‍යවසායක් සඳහා මේ වනතේ කායෝජකයේ කෙන බවට හෝ ඉංගියක් පළ වෙලා තිබෙනවද? දැනට ඉංගි තියෙනවා. නමුත් තවම මොකද ඒකට හේතු වෙන්නේ මොකද අපිට තියෙන කො වගකීමක් මේ ව්‍යවසායකෙන් නිකන් වෙන්නේ නැහනේ. කන්දු යාගේ ලොකු ඊළඟ ඉලක්කය තමයි ඒක ලාභදායක ව්‍යාපාරයක් බවට පත් කර ගැනීම. ඒ නිසා තමයි මේ අපි බොහෝ අවස්ථාවලදී අපිට සිද්ධ වෙලා තියෙන්නේ ඒ ආයතනවල තියෙන ශේෂ පත්‍ර තුලනය කරන්න. අපි දැන් ඒක පහුගිය මේ මාසෙත් ඒ වගේ අපි තුලනය කිරීමක් ඔය ආයතනවල කරා. එහෙම නැත්නම් මේ මහා නායකයෙකුත් එක්ක අපිට නියම වටිනාකමකට මේ ආයතන දෙන්න පුළුවන්ද බෑ. ඒ නිසා තමයි රජයේ දැන් වගකීමක් කියලා තියෙන මේ ආයතන වල ශේෂ පත්‍රයේ තියෙන වගකීම් ප්‍රමාණය බොහෝ වෙලාවට දැන් පෙට්‍රෝලියම් එකේ කනිත්‍ය නීතිගත සංස්ථාවේ තිබුණේ ප්‍රමාණය අපි මහා භාණ්ඩාගාරයට පවරගත්තා. පසුගිය වෙයි. ඔව්. ඒ පවරගෙන තමයි මේ අපි ඊළඟ පියවරට යන්නේ. හැබැයි නැත්නම් අර නාය තෝගයත් එක්ක අපි මේක ප්‍රතිහුගත කරන්න කියලා ආයෝජකකට කතා කරොත් ආයෝජකයා ඉන්නෙත් නැහැ. ආවත් මේක අපිට දෙන්න වෙන්නේ නොවටිනා විදිහට. මේ වසර තුල හෝ යම් කිසි ආකාරයක බලාපොරොත්තුවක් ගියා ගන්න පුළුවන්ද අපිට? මම විශ්වාස කරනවා. මොකද මේ එකක්වත් ඒක තමයි මම කියන්නේ මේ ප්‍රතිහුගත කරන කියන එකට කවුරුත් බය වෙලා මේ රාජ්‍ය දේපළ තුට්ටු දෙකට දෙන්න යනවා. එහෙම එකක් නැහැ. ඒ නිසා තමයි මේ යම් යම් ප්‍රමාදයන් වෙන්නේ. කොහොමද අපි නිශ්චිත මොකද අපිට ලොකු වගකීමක් නිශ්චිත වටිනාකම විනෝද භාවයෙන් තුල ලබා ගන්න. ඊළඟට ආයතනයේ මෙතෙක් වුණු සේවය එදාට වැඩිය ජනතාවට ලබා දෙයි. අලුත් තාක්ෂණයත් අරගෙන. ඊළඟ දේ තමයි වැදගත්ම දේ මේ ඉන්න සේවක පිරිසගේ අයිතිවාසිකම් අඩු නොවන විදිහට වුණ ආරක්ෂා කර දී. ඒ වගේම අපේ පැහැදිලි නියාමනයකට මේ ආයතනය යටත් කිරීම. ග්ලෝබල් මණ්ඩලය වෙන්න පුළුවන්. මොකද මේ රටේ අත්‍යවශ්‍ය සේවාවක්. පැහැදිලි නියාමනයක් කියන්නේ පක්ෂග්‍රාහී වෙච්චි මේ වෙනත් මේ ප්‍රණයාපත්‍ර තියෙන නියාමනයක් නෙවෙයි. ඊට වඩා එහාගේ නමුත් ජනතාවගේ පැත්තෙන් හොඳ නියාමනයක් මෙවට අවශ්‍යයි. මෙන්න මේ කාරණා නිසා තමයි සමහර දේවල් අපිට ඉලක්ක වලටම ළඟා වෙන්න බැරිව තියෙන්නේ. කල්ගත වෙන්නේ.